ස්වාමින්වහන්ස ඔබවහන්සේ පැහැදිලි කර සිටි ආකාරයට ඕනෑම ධර්මදේශනාවක් විශේෂයෙන් මෙවැනි ධර්ම සාකච්ඡාවක් පවා දෙවියන් ශ්‍රවණය කරනවාද ස්වාමින්වහන්ස? එහෙයි. ඕනෑම ධර්මදේශනාවක් පවත්වනලාට ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නේ මිනිස්සෙන් පමණක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ මිනිස් ලෝකේ ආශ්‍රිත වෙන අප්‍රමාණ පරදත්ත රූප ජීවි ප්‍රේත කොටස් ඉන්නවා. ඒගොල්ලෝ පිනට කැමති. පිමට කැමති වුණත් අර උපාදාන පත්‍යා භව කියන ධර්මතාවය තුල ඒගොල්ලෝ ප්‍රේත ලෝකේ තමයි උප්පත්ති ලැබලා තියෙන්නේ. ඒතකොට සමහර අවස්ථාවල දෙක ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මදේශනාවක් පවත්ලා ඉවරුණාට පස්සේ ටිකක් ඈත ගම්මානයක උන්වහන්සේ රැ වැඩ සිටිනකොට ඒ කිට්ටුවම තැනක උන්වහන්සේ සමාධියෙන් දකිනවා බිම වාඩි වෙලා යම් ඇතිරිල්ලක් මත වාඩි වෙලා ප්‍රේත පවුලක් ඉන්නවා. ඒ ප්‍රේත පවුලේ අම්මායි තාත්තායි දරුවයි එක දරුවෙක් නැත්තම් දෙන්නේ. එතකොට මේ ප්‍රේත පහුල දුන්නාසේ සමාධියෙන් දැක්කහම අහලා තියෙන ඔබලා ඇයි මෙතන ඉන්නේ කියන කාරණේ. එතකොට ඒගොල්ලෝ ඇයි අද දැන් බණ කිව්වා නැවත ධර්මයක් දේශනා කරයි කියලා තමයි එතන වාඩිලා බලන්නේ. ඒ වගේ මේ ධර්මය අහන්න කැමති ප්‍රේත කොටස් ඉන්නවා. නමුත් ඒගොල්ලන් නුවණින් මෙහෙ කිරීම හැකියාව නැහැ. ඒ වගේ ධර්ම දේශනාවක් ගෙදරක තියෙදින ඕන ඔය ගෙදෙට්ට තමන් පින් දෙන්න බලාපොරොත්තු වෙන ඥාතිවරයා පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් ඇතුළේ ඉන්නවනම් එයා පිනට කැමති නම් එයා වගේම ඔය ගමේ ඉන්න ඔක්කොම ප්‍රේත කොටස් වෙනවා. ඒක හරියට පන්සලේ පින්කමක් තියෙනකොට ගමේ ඉන්න ඔක්කොම ගිහි පින්වතුන්ලා පන්සලට යනවා. අරගොල්ලොත් ඇවිල්ලා ඔය පැටිපැටි වල වාඩිලා බණ අහනවා. නමුත් නුවණින් මෙනෙහි කිරීමේ දක්ෂතාවයක් නැහැ. තේන්න ඒක ශබ්ද රසයෙන් අහනවා ඇති. ඒගොල්ලොත් ඒක අහගෙන ඉන්නවා. නමුත් නුවණින් මෙනෙහි කළ ධර්මයෙන් ගලපා ගන්න තියෙන ශක්තිය හුඟක් මේගොල්ලන්ට අඩු. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අපිට බාධාවක් නොවුනත් මේ අමනුෂ්‍ය කොටස් දිව්‍ය කොටස් මෙයා බලාගෙන ඉකව. ඒ වගේම එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මදේශනාවක් පවත්වන්න ගිහිල්ලා යම් හේතුවක් නිසා පැය භාගයක් විතර ඒක ප්‍රමාද වෙලා තියෙනවා. ඒ ධර්මදේශනාවේ සංවිධානය කටයුතු. උන්වහන්සේ පැත්තක වාඩිලා ඉඳී උන්වහන්සේ දකින්නවල සමාධියෙන් මේ ආකාශයේ බලාකුලක් මත බොහොම සස්ත්‍රීක දෙවියෙක් වාඩි වෙලා. ඒ කියන්නේ ලස්සන ඔටුන්නක් පැලඳගත්ත බොහොම සස්ත්‍රීක දෙවියෙක් වාඩි වෙලා මෙහෙම සාදුකාර දෙමින් ඉන්නවා. එතකොට ඇයි මේ බලන් ඉන්නේ? මේ ධර්මයේ දිව්‍ය චක්කවලින් බලන්න, දිව්‍ය සෝතවලින් අහන්න. තේරෙනවද? ඒ නිසා ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඒ ස්වාමීන් වහන්සේ සිල්වත් කෙනෙක් නම්, ධර්මයේ තුල ජීවත් වෙන කෙනෙක් නම්, නිරේතුරුව ඒ අහන පිළිස සිල්වත් පිළිසක් නම්, පිළිසිඳු ස්ථානයක් නම්, දැන් එතන අපි කියමු මෙතන ධර්ම දේශනාව කරනවා. නමුත් කාමර ඇතුලේ මත්පැන් නරවා මේව ඔක්කොම જાති මේ පැත්තේ තියෙනවා. තව කට්ටියක් කාඩ් ගහනවා, කැරම් ගහනවා. ඉතින් මෙවැනි තැන්වල දෙවියන් දිව්‍ය සෙල යන්නේ නැහැ. ඒ වගේම ඒ ස්ථානයක් පිළිසිඳු නම්, පින්වතුන්ලාත් පිළිසිඳු නම් ස්වාමීන් වහන්සේලා සීලෙන් පිළිසිඳුනම් එවැනි තැන්වල අපි අනිවාර්යයෙන්ම විශ්වාසය තුළ ඉන්න ඕනේ. මේ ධර්මයේ මිනිස්යෙන් විතරක් නෙමෙයි අහන්නේ, ධර්මයට කැමති, ධර්ම ශ්‍රවණයට කැමති අප්‍රමාණ දිව්‍ය කොටස්, අප්‍රමාණ අමනුෂ්‍ය කොටස් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා. ඒකෝට මෙන්න මේ තැන ඉඳලා තමයි අපි නිරේතුරුවම අර දරුවන්ගේ තියෙනා වූ යම් යම් හැසිරීම් රටාවන් අපි දමණය කරගට යුත්තේ. තේරෙනවද? එහෙම නොකරන තැන දෙමාපියන් අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගරුත්වයෙන් බැහැර වෙනවා. දෙමාපියන් ධර්මයට දෙන්නා වූ ගරුත්වය දුන්නේ නැති වෙනවා. සංඝයාට දුන්නා වූ ගරුත්වය දුන්නේ නැති වෙනවා. බුදුරජාණන් වහන්සේට දෙන්නා වූ ගරුත්වය දුර්වල වෙනවා. වගේම මේ දරුවන්ගේ සෙල්ලක්කාර හැසිරීම් දැකලා අර කිපෙන දෙවිවරු අමනුෂ්‍යෝ දරුවා කෙරෙහි ද්වේෂය ඇති කරගන්න පුළුවන්. ඔන්න ඔතන තමයි අන්තිම. නැත්නම් දරුවා තුළ චේතනාවක් නැති නිසා කවදාක්වත් දරුවාට හානියක් වෙන්නේ, අකුසලයක් වෙන්නේ නැහැ. තේරෙනවා? එතකොට ඒ දරුවා සංසුන්ව එරමිනිය ගොතාගෙන හරි පහසු ඉරියව්වකින් ඉඳලා ඒ ධර්මයට ඒ පින්කමට සහභාගී වෙන මොහොතක් පාසා දෙවියන් ඒ දරුවන්ව දැකලා සතුට වෙනවා. දරුවන් උපාදානය කරගත්ත දරුවන්ට කැමති දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු දිව්‍ය චක්කවලින්, දිව්‍ය සෝතවලින් මේක අහලා දැකලා දරුවා දිහා අහලා දැකලා ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා මේ දරුවා දිව්‍ය දරුවෙක්, මේ දරුවා අපේ දරුවෙක්, මේ දරුවා කවදා හරි දවසක අපේම දිව්‍ය තලයට පැමිණේවා කියලා ඒගොල්ලෝ ආශිර්වාද කරනවා. තේනල් ඒගොල්ලෝ ආශිර්වාද කරනවා. එහෙම නැතුව ඒ දෙවියන් සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවි කෙනෙක් නම් ওই ප්‍රශ්නේ මතුවේ නෑ. මං කියන්නේ සෝවාන් ඵලයට පල්ලෙහාය. මොකද ඒගොල්ලෝ තුළ නිරේතුරුම ද්වේෂය සකස් වෙනවා. ඵලි ගැනීම සකස් වෙනවා. ඒතකොට එවැනි අය දැන් ওই බුද භූමියේ උපාදානය කරගත්ත අප්‍රමාණ දෙවිවරු ඉන්නවා. මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තේන පෙර විහාරස්ථානවල විහාරාධිපතීන් හැටියට, ස්වාමින් වහන්සේලා හැටියට, දායක සභාවේ කාන්තා සමිතියයි හැටියට කටයුතු කරලා මැරෙන වෙලාවේ පන්සල් උපාදානය කරගෙන ওই රුක් දෙවිවරු හැටියට, බුම්මාඩු දෙවිවරු හැටියට ওই ඉපදිච්ච අප්‍රමාණ පිරිස ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ පොඩි හැයකින් හැසිරීම කියන හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ගැටෙනවා. දේශය තියෙන ඒගොල්ලෝ තුළ. තේන? ඔන්න ඔය අනතුරු තමයි අපි ඔතන දකින්න ඕනේ. ඒ නිසා ඔබ දක්ෂණං ඔබ පින්කමකට සහභාගී වෙද්දී ඔබේ දරුවා සංසුන් ඉරියව්වෙන් වාඩි කරලා තියන්න. ඒ තුල ප්‍රධාන වශයෙන් ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ගරුත්වය තුල ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අර දරුවා
අන්‍යයන්ගේ ද්වේෂයට ලක් නොවෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් දැන් දරුවෙක් මෙහෙම දඟලනකොට බන අහගෙන ඉන්න හැටි ද්වේෂය ඇති වෙන්නත් පුළුවන්. අපි නිසා කවුරු හරි ගැටෙනවා නම් ඒ ගැටෙන මොහොතක් පාසා ඒ ගැටෙන කෙනාට අකුසලයක්. එහෙනම් අපි හැම වෙලාවම අපේ ජීවිතයේ තව කෙනෙක් නොගැටෙන ආකාරයෙන් පවත්වාගෙන යනවා නම් ඒ පවත්වාගෙන යන මොහොතක් පාසා අපි හැමෝටම මෙත්සිත වැඩිව කෙනෙක් වෙනවා. අපි ලෝකයාට මෛත්‍රී පතුරවනවා කියන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කිව්වා කියන කාරණේ නෙමෙයි. ඒක හරි. නමුත් ඒකෙන් නෙමෙයි. අපි ලෝකයාට මෙත්සිත පැතුරුවා වෙන්නේ අපි නිසා ලෝකයා එක මොහොතක්වත් ගැටෙන්නේ නැත්නම් අන්නේ නොගැටෙන තැන තමයි අපි ලෝකයාට මෙස්සිත පැතුරුවා වෙන්නේ. අපි දෙමාපියන්ට නිරේතුරුව කීකරුව ජීවත් වෙන තැන අපි දෙමාපියන්ට මෙස්සිත පැතුරුවා වෙනවා. අපි ගුරුවරුන්ට නිරේතුරුව කීකරුව ජීවත් වෙන මොහොතක් පාසා අපි ගුරුවරුන්ට මෙස්සිත පැතුරුවා වෙනවා. එහෙම නැතුව අපි උදේටයි හවසටයි සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ගෙදර ගිහිල්ලා අම්මාට දුක් දෙනවා නම් ගුරුවරයාට හිතරි දෙනවා නම් එහෙනම් අපි ගුරුතුමාට දෙමාපියන්ට මෙත් වැඩන නැහැ. ඒ නිසා අපි දක්ෂ නම් අනුන් නොගැටෙන ආකාරයෙන් අපි ජීවත් වෙන්න ඒ නොගැටෙන සිත අපි මුළු ලෝකයාටම මෙත්සිත පැතුරු සිතක් බවට පත් වෙනවා. ඉතින් ඔබ දරුවෙක් එක්ක පින්කමකට ගිහිල්ලා ඒ පින්කම වාඩි වෙච්ච මොහොතේ පටන් ඔබ දරුවා කෙරේ අවධානයෙන් ඉඳලා අනිත් අයගේ ධර්මදේශනාව තියෙන අවධානය නොකඩා කටයුතු කරන මොහොතක් පාසා ඔබ තුළ මෛත්‍රී චිත්තයක් වැඩි වෙනවා. මොකද ඔබ තුළ චේතනා සකස් වෙනවා. අනේ දරුවා නිසා මම කාටවත් බාධා කරන්නේ නැහැ. දරුවා නිසා මම කාටවත් බාධා කරන්නේ නැහැ. ඒ නිසා දරුවාගේ චර්යාව කෙරේ අවධානයෙන් ඉන්න. ඒ අවධානයෙන් ඉන්න මොහොතක් පාසා එයා තෙතන ඉන්න මිනිස්සුන්ට මෙච්චිත පැතුරුවා වෙනවා. ඒ බණ දිව්‍ය සෝතවලින් දිව්‍ය චක්කවලින් අහන දකින දෙවිවරුන්ටත් එයා මෙච්චිත පැතුරුවා වෙනවා. තේරෙනවද? ඒතකොට ඒ වගේ ශක්තිමත් තැනක් දරුවා තුළින් මතු කර ගන්න පුළුවන්. එතකොට ඒ වගේ ශක්තිමත් තැනක් දරුවා තුළින් මතු කර ගන්න පුළුවන්කමක් තියෙන්නේ අපේ සතිය සිහියේ දුර්වලභාවය නිසා. අපි මොකද කරන්නේ? අපි තුලත් සද්ධාව ගරුත්වය දුර්වල කරගෙන ඒ වගේම නිරේතුරුව මේ දරුවා තර අමනුෂ්‍ය දිව්‍ය කොටස්වල ද්වේෂයට ක්‍රෝධයට අපි ලක් කරනවා.